අද මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම ඒකරාශි වෙලා ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන විතර නෙමෙයි තර්ජනය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න බෑ. ඒක ජනතාවටත් ඒක සියලු දෙනාට පෙන්වන්න පුළුවන් කාර්යයක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපේ ප්‍රථම දේ තමයි අහිංසක ජනතාවගේ තියෙන ප්‍රශ්න අඩු කිරීමට කටයුතු කිරීම. ඒක තමයි අපි ආර්ථිකය හදන්න බලන්නේ. නමුත් මේ කරන ක්‍රියාවලිය තුලින් අනිවාර්යයෙන්ම ආර්ථික අවුරුදු 3-4 පස්සට තල්ලු කරා. ඉතින් මේව ගැන අද වාර්තා වෙනවද? ඉතින් මේ අවස්ථාවේදී අද බහුතරයේ දවසින් දවස වැඩි වෙනවා. එයා එක පැත්තකින් සම්දර්ශුනේ අර යනවා මෙයා යනවා කිව්වට සැබෑ තත්ත්වේ ඒ හෘදාංගය අනුව කටයුතු කරන ඒ මන්ත්‍රීවරුන්ගේ වැඩි බහුතරය මෙතන තියෙන්නේ. යම් අය නිහඬව සිටින්නේ. සමහර එහෙ යන්නේ තර්ජන කිරීම නිසා. නමුත් ඒ අයගේ වටිනා ඡන්ද දෙන අවස්ථාවේදී මං හිතන විදිහ 125 128ත් වැඩි ප්‍රමාණයක් අපි ලබා ගන්නවා කියන එක මම මතක් කරන්න කැමතියි. ඒතකොට ජනවාරි අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ගන්නකොට ඒ දුන්න සහන දුන්නද ඔය කියන කතන්දර. තෙල් මිල ඉති ලෝකේ වැඩි වෙනකොට ඒවකට හිටපු මුදල් ඇමති කටයුතු කළ තියෙන කටයුත්තක් තමයි තිබ්බේ. ඉතින් ඒතකොට එහෙනම් අපි බාර ගන්නකොට රුපියල් 40ක 50ක විතර වෙනසක් තිබ්බ ඒක දීලා තිබ්බද? ඉතින් මේ වැඩිමනිනේ ඔය කතා කරන්නේ. තියෙනකොට කරන්නේ නැහැ. මේ తాවකාලිකව දන්නවා මේක තියාගන්න බෑ කියලා. ඒතකොට ඇවිල්ලා නන්නත්තර කරනවා. ඊට පස්සේ ආත්‍ය කඩාවැටුණාට පස්සේ ආනවා මොනවද මේ වුනේ කියලා.